ශ්‍රී ලංකා කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අතර පවත්වන නියමිත වෙලා තියෙන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන මූලික සංචිත තුනක් නම් කරන්න ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව අද තීරණය කරලා තියෙනවා. මේ සංචිත තුන බලද්දී ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරලා නැති අලුත් මුහුණු කීපයක්ම ඇතුළත් වෙලා තියෙනවා. ටෙස්ට් තරගාවලිය ඉලක්ක කරලා නම් කළ ක්‍රීඩකයන් 26කින් සමන්විත සංචිතයට නම් වෙලා තියෙන ක්‍රීඩකයෝ අතරින් කලින් ජාතික සංචිතයට නම් නොවුණු ක්‍රීඩකයෙක් ඉන්නේ ලක්ෂිත රසාංජන. රසාංජන පිටදඟ පන්දු යවන තුන්හිරියව ක්‍රීඩකයෙක් විදිහට තමයි සෙල්ලම් කරන්නේ. මෙන්දිස් ධනංජය සිල්වා සංචිතයේ ඉදදි තමයි මේ විදිහට පසුගිය තරඟවාරවල දක්ෂතා සැලකිල්ලට අරගෙන ලක්ෂිතට ශ්‍රී ලංකා මූලික ටෙස්ට් පුහුණු සංචිතයේ අවස්ථාව ලැබිලා තියෙන්නේ. එක් දින සංචිතයේ බලද්දී පසුගිය යෝන් ලෝක කුසලාන් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරපු දුලිත් වෙල්ලාලගේට අවස්ථාවක් ලැබිලා තියෙනවා. වගේම මෑත කාලයේ හොඳ දක්ෂතා අතර ඉන්න සහන් ආරච්චිගේටත් එක් දින සංචිතයේ ඉඩ ලැබිලා තියෙනවා. T20 සංචිතයේ දුලිත්ට අවස්ථාව ලැබිලා තියෙනවා. වගේම මේ වෙද්දී ක්‍රිකට් ලෝකෙම කතා වෙන මතීෂ පතිර සංචිතයට එකතු කරන්න තීරීම් කමිටුව තීරණය කළා තියෙනවා. ඒ වගේම තවත් වේගපන්දු යවන ක්‍රීඩකයෙක් වන නිපුන් මාලිංගටත් මේ සංචිතයේ ඉඩකඩ ලැබිලා තියෙනවා. මේ සංචිතය බලද්දී අනිත් ඉන්න මුහුණු අපිට හුරු පසුගිය කාලේ ශ්‍රී ලංකා ජාතික සංචිතයේ නියෝජනය කළ අය තමයි ඉන්නේ. ඒ වගේම එක් දින T20 සංචිත දෙකේම තමන්ගේ තැන නැවත වතාවක් තහවුරු කරගන්න භානුක රාජපක්ෂ සමත් වීමත් වැදගත් සිද්ධියක්. මේ අලුත් මුහුණුත් පරණ මුහුණුත් එක්ක අපි බලමු ඕස්ට්‍රේලියාව එක්ක සෙල්ලම් කරන අවසන් සංචිතය මොන වගේ වෙයිද කියලා. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.